අයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අදනි දුවල පුතාල ඔක්කොටම කොහමද? ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ අධ්‍යයන කටයුතු හොඳට කරගෙන ඇති කියලා සියලු දෙනාම. ඉතින් අපි ගිය සතියේ එහෙම නැත්නම් අපි අවසන් වතාවට දාපු වීඩියෝ එකෙන් අපේ 10 ශ්‍රේණියේ සියලුම පාඩම් අවසන් කරා. එහෙනම් හාහා පුරා කියලා ඔන 11 ශ්‍රේණියේ පාඩම් අද ආරම්භ කරන්න සූදානමින් ඉන්නේ. දරුවනේ මෙන්න මේ පාඩම් 8 තමයි අපිට 11 ශ්‍රේණියේ සාකච්ඡා කරන්න තියෙන්නේ. වෙළඳාම සහ උපකාරක සේවා, කළමනාකරණය, අලවිකරණය, ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන, ගැලපුම් සහිත මූල්‍ය ප්‍රකාශන, ලාභාරමුණු කර නොගත් සංවිධානවල ගිණුම්, ඊළඟට නිෂ්පාදන පිරිවැය ලේඛනය සහ ආයෝජනය. එතකොට මේ පාඩම් 8න් මෙන්න මේ ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන, ඒ වගේම ගැලපුම් සහිත මූල්‍ය ප්‍රකාශන, ළඟට ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරික ගිණුම්, ඒ වගේම පිරිවැය ලේඛනය. මෙන්න මේ පාඩම් හතරම ඇත්තටම ගිණුම්කරණය කියන කොටස යටතේ තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ ගිණුම්කරණය. හරිද? එතකොට අනිත් පාඩම් හතර වෙළඳාම සහ උපකාරක සේවා, කළමනාකරණය, අලවිකරණය සහ ආයෝජනය. මෙන්න මේ පාඩම් හතර අයිති වෙන්නේ අපිට වාණිජ කියන කොටසට, එහෙම නැත්නම් ව්‍යාපාර අධ්‍යයනය කියන කොටසට. එහෙනම් අපි අද අපේ පළවෙනි පාඩම වෙළඳාම සහ උපකාරක සේවා කියන පාඩම ආරම්භ කරනවා. හරි, අපි එහෙනම් පාඩමට යමු. හරි, දැන් වෙළඳාම සහ උපකාරක සේවා, එහෙම නැත්නම් 11 ශ්‍රේණියේ පළවෙනි පාඩම. මේ පාඩමේ ඇරෙත් අපිට ප්‍රධාන කොටස් දෙකක් ඉගෙන ගන්න තියෙනවා. එකක් වෙළඳාම, අනිත් එක උපකාරක සේවා. මේ උපකාරක සේවා යටතේ අපිට බැංකු, රක්ෂණය, sannivedanaya, ප්‍රවාහනය කියන කොටස් ටික සාකච්ඡා කරන්න තියෙනවා. එහෙනම් අද අපි සාකච්ඡා කරන්න ආරම්භ කරන්නේ මෙන්න මේ වෙළඳාම කියන කොටස. එහෙනම් අපි ඉස්සෙල්ලම බලමු මේ වෙළඳාම කියන්නේ මොකක්ද කියලා. අපි ඉංග්‍රීසියෙන් කියනවා ට්‍රේඩින් කියලා. ඒතර වෙළඳාම කියන්නේ හරිම සරල දෙයක්. භාණ්ඩ මිලදී ගැනීමත්, භාණ්ඩ විකිණීමත් කියන ක්‍රියාවලිය අපි වෙළඳාම නමින් හඳුන්වනවා. මොකක්ද? භාණ්ඩ මිලදී ගැනීම, ඒ වගේම විකිණීමේ ක්‍රියාවලිය අපි කියනවා වෙළඳාම කියලා. ඒතර මේ වෙළඳාම කියන ක්‍රියාවලිය හරිම වැදගත් ආර්ථිකයකට. අපි ඉස්සරහට බලමු මේ වෙළඳාම කොහොමද වර්ගීකරණය කරන්නේ කියලා. හරි, දැන් වෙළඳාම වර්ගීකරණය කරන්නේ මෙන්න මේ විදිහට. වෙළඳාම දරුවනේ ප්‍රධාන වශයෙන් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් දේශීය වෙළඳාම, අනිත් එක විදේශීය වෙළඳාම. එතකොට දේශීය වෙළඳාම කියන්නේ මොකක්ද? දේශීය වෙළඳාම කියලා කියන්නේ රටක් තුල, කියන්නේ රටක සීමාවේ ඇතුළත සිද්ධ කරන භාණ්ඩ මිලදී ගැනීම විකිණීමේ ක්‍රියාවලියට අපි කියනවා දේශීය වෙළඳාම. අපි ලෝකල් ට්‍රේඩ් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. එතකොට විදේශීය වෙළඳාම කියන්නේ එහෙනම් රටේ සීමාවෙන් පිට, රටට අයිති සීමාවෙන් පිට, එහෙම නැත්නම් විදේශ රටවල් එක්ක, ජාත්‍යන්තරයත් එක්ක කරන වෙළඳාමට අපි කියනවා විදේශීය වෙළඳාම කියලා. මම හිතනවා දැන් ඔබට ඒක පැහැදිලි කියලා. එතකොට දේශීය වෙළඳාම දරුවනේ අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සිල්ලර වෙළඳාම, තොග වෙළඳාම. හරි, එතකොට සිල්ලර වෙළඳාමට අපි රිටේල් ට්‍රේඩින් එක කියලා, රිටේල් ට්‍රේඩින් කියලා කියනවා. ඊළඟට තොග වෙළඳාමට අපි කියනවා හෝල්සේල් ට්‍රේඩින් කියලා. ඒ වගේමයි විදේශීය වෙළඳාමත් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ආනයන වෙළඳාම, අපනයන වෙළඳාම. එතකොට ආනයන වෙළඳාමට අපි ඉංග්‍රීසියෙන් කියනවා ඉම්පෝර්ට්ස් කියලා, අපනයන වෙළඳාමට අපි කියනවා එක්ස්පෝර්ට්ස් කියලා. හරි, එතකොට මේ හැම වෙළඳ වර්ගයක්ම, ඒ කියන්නේ හැම වෙළඳාම් ක්‍රමයක්ම අපි ඉගෙන ගන්නවා මේ පාඩමේදී. හරි, අපි දැන් බලමු එහෙනම් ඉස්සෙල්ලම සිල්ලර වෙළඳාම කියන්නේ මොකක්ද කියලා. ඕගොල්ලෝ උත්සාහ කරන්න මම මේක කියලා දෙන වෙලාවෙම මේක මතක තියාගන්න. එතකොට නැවත පාඩම් කරන්න ඕනේ. හරි, සිල්ලර වෙළඳාම කියන්නේ දරුවනේ අවසන් පාරිභෝජනය සඳහා භාණ්ඩ හා සේවා විකිණීම. නැවතත් මම කිව්වොත් එහෙම අවසන් පාරිභෝජනය සඳහා භාණ්ඩ හා සේවා විකිණීම අපි කියනවා සිල්ලර වෙළඳාම කියලා. එතකොට මොකක්ද මේ අවසන් පාරිභෝජනය කියන්නේ? මම මේක පුංචි උදාහරණ කීපයකින් ඔයගොල්ලන්ට කියන්න. දැන් හිතන්න ඔබ ශිෂ්‍යෙක් ශිෂ්‍යාවක් විදියට ඔබට ඉස්කෝලේදී, එහෙම නැත්නම් ටියුෂන් පන්තියේදී ඔබට ලියන්න පොත් ඕන වෙනවා, පෑන් ඕන වෙනවා, පැන්සල් ඕන වෙනවා. ඒ වගේම ඔබට ස්කූල් බෑග් එකක් ඕන වෙයි. ඔබට ඉස්කෝලේ ඇඳුම් උමනා වෙනවා ඉස්කෝලේ යන්න. එහෙනම් පාසල් යද්දි, එහෙම නැත්නම් ටියුෂන් ක්ලාස් එකකට යද්දි මෙන්න මේ කියන රික්වයර්මන්ට්ස් ටික, මේ අවශ්‍යතාවයන් ටික ඔබට උමනා වෙනවා. එතකොට ඔබ පොතක් ගන්නෙ මොකටද? ඒ පොතේ ලියන්න. ඔබ පෑනක් ගන්නෙ මොකටද? ඔය පොතේ අකුරු ලියන්න. පැන්සලක් ගන්නෙ මොකටද? ලියන්න. එතකොට ඔන්න ඔය විදියට ඔබ භාවිතා කිරීම සඳහා යම්කිසි දෙයක් ගන්නවා නම්
ඒකට අපි කියනවා පරිභෝජනය කරනවා කියලා. ඔබ පරිභෝජනය කරනවා. එහෙම නැත්නම් පරිභෝජනය. එතකොට ඔබ පරිභෝජනය කරන්න නම් යම් කිසි දෙයක් මිලදී ගන්න ඒකට අපි කියනවා සිල්ලර වෙලඳාම කියලා. පැහැදිලිනේ. ඒ කියන්නේ අවසන් පරිභෝජනය. එතකොට විකිණීමේ අරමුණ වෙලා තියෙන්නේ අවසන් පරිභෝජනය. එතකොට මිලදී ගන්න තැනත්තාගේ අරමුණ වෙලා තියෙන්නේ පාවිච්චි කිරීම නැත්නම් පරිභෝජනය. එහෙම නැත්නම් පරිභෝජනය. එහෙනම් අවසන් පරිභෝජනය සඳහා භාණ්ඩ හසේ වා විකිණීම මොකක්ද? සිල්ලර වෙලඳාම. ඒ වගේම මේ උදාහරණ හිතන්නකෝ. දැන් ඔබේ ගෙදරට කන්න අවශ්‍ය කරන බඩු භාණ්ඩ මිලදී ගන්න ඔබේ අම්මා වෙළඳ පොළට ගිහිල්ලා හාල් සිල්ලර වගේ දේවල් මිලදී ගන්නවා. ඒ වගේම එළවලු වගේ දේවල් මිලදී ගන්නවා. මාළු පිණි මිලදී ගන්නවා. පළතුරු මිලදී ගන්නවා. මේවා කරන් මිලදී ගන්නේ නැවත විකුණන්නද? නැහැනේ. ගෙදර පරිභෝජනයට, කියන්නේ ගෙදර කෑමට ගන්න. නේද? එන්න ඒ විදියට නැවත විකිණීමේ පරමාර්ථයක් නැතිව තමන්ගේ පරිභෝජනය සඳහා භාණ්ඩ මිලදී ගන්නවා නම් ඔන්න අපි ඒකට කියනවා සිල්ලර වෙළඳාම කියලා. ඔන්න දැන් අපි සිල්ලර වෙළඳාම හරියටම මොකක්ද කියලා දන්නවා. හොඳයි. දැන් අපි බලනවා මේ සිල්ලර වෙළඳාමේ ලක්ෂණ මොනවද කියලා. ඒතර පළවෙනි ලක්ෂණය තමයි අවසන් පරිභෝජනය සඳහා භාණ්ඩ විකිණීම. අපි ඒක දැනටමත් සාකච්ඡා කරලා තියෙන්නේ, නැවත කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. දෙවෙනි එක තමයි පාරිභෝගිකයාට සමීප වීම. මොකක්ද මේ කියන්නේ? දැන් හිතන්න ඔබේ ගමේ තියෙන ග්‍රොසරිය ගැන පොඩ්ඩක් හිතන්න. මෙතන සිදුවන වෙළඳාම හරිම සමීපයි පාරිභෝගිකයාට. ඔබ පාරිභෝගිකයෙක් විදිහට මේ ග්‍රොසරියට යනවා නම් යම්කිසි දෙයක් මිලදී ගන්න ඔබ මුදලාලිත් එක්ක සම්බන්ධ වෙලා ගොඩක් සමීප විදිහට තමයි මේ ගනුදෙනුව සිද්ධ කරගන්නේ. මුදලාලි මට එක්සයිස් බුක් එකක් ඕන. එහෙම නැත්නම් මට පෑනක් ගන්න ඕන. එතකොට අන්න අර දරුවෝ ඔන්න ඔතන රැක් එකේ මේක තියෙනවා. මේක මිලදී ගන්න ඔබ තෝරගන්න, ඔබට කැමති වර්ගයකින් තෝරගන්න. ඒ ආදි වශයෙන් කියනවා. මේ වෙළඳ සේවකයෙක් ඉන්නවා නම් ඔහු හෝ ඇයත් ඔබට උදව් කරાવી මේ භාණ්ඩේ තෝරගන්න. හරිම සමීපයි. ඒ කියන්නේ පාරිභෝගිකයාට ගොඩක් සමීපයි සිල්ලර වෙළඳාම. ඒක තමයි දෙවෙනි ලක්ෂණය. තුන්වෙනි එක තමයි භාණ්ඩ වර්ග රැසක් විකිණීම සඳහා ඉදිරිපත් කරලා තිබීම. ඒ කියන්නේ සිල්ලර වෙළඳ සැලකට ගියොත් එහෙම අපිට ගෙදරට අවශ්‍ය කරන බොහෝ දේ එකම තැනකින් ගන්න පුළුවන්. දැන් ඔබේ ගමේ කඩේ කියලා හිතන්නකෝ. මේ ගමේ කඩේට ගියොත් එහෙම ඔබට කෑමට අවශ්‍ය කරන දේවල් ටික මිලදී ගන්නත් පුළුවන් වෙයි බොහෝ විට. ඒ වගේම ඔබේ ඉස්කෝලේ වැඩ කටයුතු, එහෙම නැත්නම් ඔබේ ටියුෂන් ක්ලාස් එකේ වැඩ කටයුතු වලට අවශ්‍ය කරන පොත් පෑන් පැන්සල් වගේ දේවලුත් මේ ග්‍රොසරි ෂොප් එකකින් මිලදී ගන්න පුළුවන්. ඒ කියන්නේ භාණ්ඩ වර්ග රැසක් එකම වහලක් යටතේ මිලදී ගැනීමේ හැකියාව තිනවා මේ සිල්ලර වෙළඳාමේදී. හැම අවස්ථාවකදී මේක අදාළ වෙන්නේ නැහැ. නමුත් සාමාන්‍යයෙන් ස්ථාවර සිල්ලර වෙළඳසලක් ගත්තොත් එහෙම, යම්කිසි වහලක් යටතේ යටතින සිල්ලර වෙළඳසලක් ගත්තොත් එහෙම මේ தත්වය දක්ින්න පුළුවන්. එතකොට මෙන්න මේ ලක්ෂණ තමයි සිල්ලර වෙළඳාමේ ලක්ෂණ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි බලන්න ඕන මේ සිල්ලර වෙළඳාම ඇයි වැදගත් වෙන්නේ කියලා. ඒකත් අපිට විභාගෙට ගොඩක් වැදගත් වෙන ප්‍රශ්නයක් වේවි. එහෙනම් අපි බලමු දැන් සිල්ලර වෙළඳාම වැදගත් ඇයි කියලා. එතකොට සිල්ලර වෙළඳාමේ තියෙන වැදගත්කම අපිට මෙන්න මේ විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් ප්‍රධාන කාරණා හතරක් යටතේ. පළවෙනි කාරණාව තමයි පාරිභෝගිකයාට අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් අවශ්‍ය වේලාවකදී මිලදී ගන්න පුළුවන්. දැන් අද ලංකාවේ තත්ත්වය බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් පාරිභෝගික භාණ්ඩ අලෙවි කරන වෙළඳසැලක් උදේ 8:00 9:00 ආරම්භ කරාම සමහරවිට රාත්‍රී 10 11 දක්වාම විවෘත කරලා තිනවා. දැන් ලෝක තත්ත්වය ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් විදේශ රටවල් වලදී නම් පැය 24ම වගේ මේ සිල්ලර වෙළඳසැල් විවෘත කරලා තිනවා. ඒ කියන්නේ පාරිභෝගිකයන්ට කැමති වේලාවක ගිහිල්ලා කැමති භාණ්ඩයක් කැමති ප්‍රමාණයන්ගෙන් මිලදී ගැනීම අවස්ථාව සිල්ලර වෙළඳුන් විසින් ලබා දීලා තියෙනවා. මේක තමයි පළවෙනි වැදගත්කම. මේක සිල්ලර වෙළඳාමේ තියෙන සුවිශේෂී වැදගත්කමක්. ඊළඟ ලක්ෂණය තමයි, ඊළඟ වැදගත්කම තමයි ඇතැම් විට භාණ්ඩ ණයට ගන්නත් හැකියාව තියෙනවා. මේක මම ඇතැම් විට කියලා කියන්නේ. මොකද හේතුව දැන් විශේෂයෙන් ග්‍රාමීය මට්ටමේ ගම්වලදී මේ தත්ත්වය දකින්න පුළුවන්. ගමේ තියෙන සිල්ලර වෙළඳසැලේ මුදලාලිත් එක්ක සාකච්ඡා කරලා මාසේ අන්තිමේට මුදල් ගෙවීමේ පදනම මත වෙළඳ භාණ්ඩ ගැනීමේ හැකියාව තියෙනවා ග්‍රාමීය මට්ටමේ. මේක නාගරික මට්ටමේ සුපිරි වෙළඳසැල් වල නැහැ. නමුත් ග්‍රාමීය මට්ටමේ තියෙනවා. දැන් ස්ථිර රජයේ රස්සා කරන උදවිය, ඒ වගේම පෞද්ගලික අංශයේ රැකියා කරලා මාසික මාස්පතා වැටුප් ගන්න උදවිය, අන්න ඒ වගේ උදවියට ගම්වල තියෙන සිල්ලර වෙළඳසැල් වලින් බොහෝ විට මේ අවස්ථාව සලසා දීලා තියෙනවා. හැමෝටම ණයට දෙන්නේ නැහැ. නමුත් තෝරාගත්ත පිරිසකට මේ වගේ ණය පහසුකම් ලබා දෙනවා. අතරම නගරයේ දින සමහර ප්‍රධාන සුපර් මාකට් නොවේ නගරයේ තියෙන වෙළඳසැල් වලත් මේ தත්ත්වය අපිට දකින්න පුළුවන්. මේක සිල්ලර වෙළඳාමේ තියෙන විශේෂ වැදගත්කමක්. තුන්වෙනි ලක්ෂණය තමයි නව නිෂ්පාදන වෙළඳ පොළට හඳුන්වා දෙන්න හැකියාව තියෙනවා මෙන්න මේ සිල්ලර වෙළඳ පොළ හරහා. මේක කොහොමද වෙන්නේ?
දැන් හිතන්න ඔබේ අම්මා වෙළඳ පොළට යනවා ග්‍රොසරි ෂොප් එකකට යනවා එහෙම නැත්නම් සුපර් මාකට් එකකට යනවා විශේෂයෙන්ම අපේ ගමේ කඩේ වගේ ගියොත් එහෙම විශේෂයෙන්ම ඔබට ඔබගේ අම්මට කියනවා ඔබේ අම්මා සබන් මිලදී ගන්න ගියොත් එහෙම මුදලාලි මහත්තයා කියනවා හා මැඩම් එහෙම නැත්නම් හා මිස් හා නෝනා මෙන්න අලුත් සබන් ජාතියක් කියලා තියෙන මේක හරිම හොඳයි මේක රෙදි හොදනවා නම් මේ රෙදි හොදන්න හරිම හොඳයි හරි ඉක්මනට පෙනෙනවා මේක ඉක්මනටම හොදන්න හරිම පහසුයි අතටත් සනීපයි ඒ වගේම ඇඟේ ගන්න සබන් ජාතියක් ගන්න කිව්වොත් එහෙම සමන්ලාවට කියන්න පුළුවන් මෙන්න මේ අලුත් සබන් වර්ගයක් කරලා තිනවා මේක හරිම සුවඳයි මේක ගාල නැවට පස්සේ සුවඳ සෑහෙන වෙලාවක් තියෙනවා ඒ වගේම ඔබ පොතක් මිලදී ගන්න කඩේට ගියොත් එහෙම සිල්ලර වෙළඳසැලකට ගියොත් එහෙම මුදාලි මහත්මයා එහෙම නැත්නම් වෙළඳ සේවකයා හෝ සේවිකාව කියන්න පුළුවන් පුතා මෙන්න මේ පොත ගන්න මේ පොත හරිම හොඳයි හරිම ක්ලීන් විදියට තියෙනවා මේක ලිව්වහම බොඳ වෙන්නේ නැහැ මේක ගොඩක් හොඳයි ප්‍රයිස් එකත් ගොඩක් හොඳයි ඒ ආදී වශයෙන් ඔබට අලුත් අලුත් නිෂ්පාදන හඳුන්වා දෙන්න පුළුවන් එතකොට මේක සිල්ලර වෙළඳාමේ තියෙන ප්‍රධානම ලක්ෂණයක්. මොකද නිෂ්පාදකයාට හැකියාවක් ලැබෙන්නේ නැහැ. තමන්ගේ නිෂ්පාදනයේ පිළිබඳව ඍජුව පාරිභෝගිකයන් තොරතුරු දැක්වීමට. නිෂ්පාදකයා කරන දේ තමයි වෙළඳ දැන්වීමක් දානවා ටීවී එකේ. එහෙම නැත්නම් ගුවන් විදුලියේ. එතකොට ඒ හරහා තමයි නිෂ්පාදකයාට හැකියාව ලැබෙන්නේ පාරිභෝගිකයන්ට මේ පණිවිඩය දෙන්න. නමුත් වෙළඳ දැන්වීමක් දිහා බලලම පාරිභෝගිකයන් මේ තීරණය ගන්නේ නැහැ. මොකද බොහෝ විට වෙළඳ තැලේ ඉන්න මුදලාලි මහත්මයා එහෙම නැත්නම් වෙළඳ සේවිකාව කියන තොරතුරු තමයි ඒක සමීප තොරතුරක් විදිහට පාරිභෝගිකයන් නිතරම භාවිත කරන්නේ. ඒ නිසා දරුවනේ මේ සිල්ලර් වෙළඳාමේ තියෙන ගොඩක්ම වැදගත් ලක්ෂණයක් තමයි මෙන්න මේ නව නිෂ්පාදන වෙළඳ පොළට හඳුන්වා දෙන්න තියෙන හැකියාව. ඒ වගේම අවසන් වැදගත්කම එහෙම නැත්නම් මේකේ තියෙන වටිනාකම තමයි මේ සිල්ලර් වෙළඳාමේ මේ නිෂ්පාදන පිළිබඳ පාරිභෝගිකයන්ගේ ප්‍රතිචාරය නිෂ්පාදකයා වෙත යවන්න තියෙන හොඳ ක්‍රමවේදයක්. මෙහෙම හිතන්න ඔබේ අම්මා මේ සතියේ වෙළඳ පොළට ගිහිල්ලා ඔබේ අම්මා සිල්ලර වෙළඳ සැලකින් අරන් ආව හාල් කිලෝ 10ක් අරන් ඇවිල්ලා වෙලා උයන්න ගත්තාම මේ හාල් සමහරවිට හරියට උයා ගන්න බෑ මේක බත බෙරි වෙනවා කියලා කියන්නේ බත බෙරි වෙනවා ඒ වගේ අවස්ථාවක් වුණොත් එහෙම ඔබේ අම්මා වෙළඳ සැලට ගිහිල්ලා කියන මුදලාලි අදා මට දීපු හාල් ටික හරියන්නේ නැහෙනි ඒක උයන්න බෑනේ ඒක බොර මේ හරියට මේ බෙරි වෙනවනේ ක්‍රමානුකූලව උයන්න බෑ ඒක නම් මට වැඩක් නෑ මට ආපහු නම් ඒ නිෂ්පාදනය දෙන්න එපා ඒ වගේම ඔබට සමහරවිට ඔබට ඔබ ව්‍යාපාරිකින් ගත්තු පෑනක් එහෙම නැත්නම් පෑන්සලක් අපි ගත්තොත් එහෙම ඒ පෑන හරියට ලියවෙන්නේ නැහැ ඒක කැඩි කැඩි ලියවෙන්නේ ඒක ක්‍රමානුකූලව ලියන්න බෑ ඒක අතර සනීප නැහැ ලියන්න ගත්තාම ඒක අතර හුරු නැහැ ඒක හරියන්නේ නැහැ ඔබට මුදලාලිට ගිහලා කියන පුළුවන් මුදලාලි මොකක්ද මේ පෑන මේක හරියන්නේ නැහැ මේ ක්‍රමේ මේ පෑන නම් හරියන්නේ නැහැ මේක මට ආපහු දෙන්න එපා මෙන්න මේ විදියට දැන් ඔබ පාරිභෝගිකයාගේ ප්‍රතිචාරය තමයි මේ අවස්ථාවේදී ව්‍යාපාරිකයාට දෙන්නේ ව්‍යාපාරිකයාට තියෙන වගකීම තමයි ඔන්න ඔය කියන පාරිභෝගික ප්‍රතිචාරය නිෂ්පාදකයාට ලබා දෙන එක. නිෂ්පාදකයාට ලබා දුන්නාට පස්සේ නිෂ්පාදකයා ඔය කියන නිෂ්පාදනය පොඩ්ඩක් වෙනස් කරලා පාරිභෝගිකයාට හොඳ විදියට සමීප විදියට ඉදිරිපත් කරනවා. මෙන්න මේක හරිම වැදගත් කාරණාවක්. මොකද නිෂ්පාදනයක් කලෙලි දක්වලා වෙළඳ පොළට එව්වාට පස්සේ මේ නිෂ්පාදනය හොඳද නැද්ද කියන එක සම්පූර්ණ සම්බන්ධව තීරණය ගන්න පාරිභෝගිකයා. මොකද ඒක භාවිතා කිරීමෙන්. ඒතර පාරිභෝගිකයාගෙන් ලැබෙන ප්‍රතිචාරයෙන් නිතරම නිෂ්පාදකයාට අතිශය වැදගත් වෙනවා තම නිෂ්පාදනය වැඩි දියුණු කර ගැනීම සඳහා. එතකොට මෙන්න මේ කාරණාවට ඉඩහසර සලසන්නේ සිල්ලර වෙළඳාම. එතකොට මෙන්න මේ කාරණා හතර අපිට ඉගෙන ගන්න පුළුවන් සිල්ලර වෙළඳාමේ ක්‍රමවේදයන් විදියට මේ වැදගත්කම විදියට. දැන් අපි සිල්ලර වෙළඳාම ගැන ගොඩක් කතා කරානේ. දැන් අපි බලමු මේ සිල්ලර වෙළඳාමේ යෙදෙන වෙළඳ සැල් මොන වගේ වෙළඳ සැල් වර්ගද තියෙන්නේ සිල්ලර වෙළඳාම කරන කියලා. හරි අපි බලමු. එතකොට දරුවනේ සිල්ලර වෙළඳ සැල් වර්ග ප්‍රධාන වශයෙන්ම කොටස් තුනක් අපිට හඳුනා ගන්න පුළුවන්. පළවෙනි වර්ගය තමයි ස්ථාවර මහා පරිමාණ සිල්ලර වෙළඳ සැල් කියන ඒවා. කියන්නේ ස්ථාවර කියලා කියන්නේ ස්ථාවර ස්ථානයක පිහිටලා තියෙනවා එක මහා පරිමාණ වෙළඳ සැල්. උදාහරණයක් විදිහට කියනවා නම් සුපිරි වෙළඳ සැල් සුපර් මාකට්ස් කියලා කියන්නේ. දැන් ලංකාවේ සුපර් මාකට්ස් ගත්තාම ප්‍රධාන වශයෙන් සුපර් මාකට්ස් චේන් හතරක් තියෙනවා. කියන්නේ සුපර් මාකට්ස් අයිති කම්පැනි හතරක් තියෙනවා. දැන් ඔබට තිරේ පේන විදිහට කාගිල්ස් කම්පැනි, කාගිල්ස් සුපර් මාකට්, ඊළඟට කීල්ස් සුපර් මාකට්, ඊළඟට ආපිකෝ සුපර් මාකට්ස්, ඒ වගේම ලාෆ්ස් සුපර් මාකට්. මම මේ උදාහරණ හතර කිව්වේ ඔබට අඳුනා ගැනීමේ පහසුව සඳහා. මෙන්න මේවා සිල්ලර වෙළඳ සැල්. ඒතොර විශාල වශයෙන් භාණ්ඩ විකුණන්න තියෙනවා. නමුත් අවසන් පාරිභෝගිකයාට තමයි මේ සුපිරි වෙළඳ සැල් වලින් භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව දෙන්නේ. තොග වශයෙන් විකුණන්නේ නැහැ. අවසන් පාරිභෝගිකයාට තමයි විකුණන්නේ. නමුත් අවශ්‍ය නම් තොග වශයෙන් විශාල ප්‍රමාණයන්ගෙන් ගන්නත් පුළුවන්. නමුත් සාමාන්‍ය මේ වගේ අරමුණ වෙලා තියෙන්නේ සුළු මේ සිල්ලර වෙළඳාම කරන්න. දෙවෙනි වර්ගයේ තමයි ස්ථාවර සුළු පරිමාණ සිල්ලර වෙළඳ සැල් කියන එක.
ඒ කියන්නේ ඔබේ ගමේ තියෙන grocery එක මේක ස්ථාවර වෙළඳසැලක්. එතකොට හැබැයි සුළු පරිමාණයි. අර සුපර් මාකට් එකක් තරම් විශාල නැහැ. ස්ථාවර තැනක ස්ථාවර කඩකාමරයක එහෙම නැත්නම් කඩකාමර කීපයක පිහිටලා තියෙනවා. නමුත් සුපර් මාකට් එකක් තරම් විශාල නැහැ. සුළු පරිමාණයි. මේක සිල්ලර වෙළඳසැලක්. සේවා ස්ථානයක්. අපි කියන්නේ සර්විස් ස්ටේෂන්ස් කියලා. ඔබගේ තාත්තගේ අම්මගේ වාහනේ, නැත්නම් ඔබගේ මෝටර් බයිසිකල් එක, එහෙම නැත්නම් ඔබගේ තාත්තගේ අම්මගේ භාවිතා කරන මෝටර් බයිසිකල් එක මෙන්න මේවා සර්විස් කරන තැන්. එතකොට ඒවා සිල්ලර වෙළඳසැල්. ඒවා සුළු පරිමාණ ස්ථාවර. ස්ථාවර තැනක තමයි පිහිටලා තින්නේ. ඒ වගේම රූපලාවන්‍යාගාර. කියන්නේ හැඩ වැඩ වෙන්නේ නේද මේකප් කරන්නේ. අනේ වගේ තැන් රූපලාවන්‍යාගාර කියලා කියන්නේ. ඊට පස්සේ ගත්තාම කොණ්ඩේ කපන තැන් නේද? රෙදි මහන තැන්. මෙන්න මේව ඔක්කොම අපිට ගන්න පුළුවන් මේ සිල්ලර වෙළඳාමේ නිරත ස්ථාවර සුළු පරිමාණ කියලා. තවත් එක් වර්ගයක් තියෙනවා. ඒ වර්ගය තමයි සංචාරක සුළු පරිමාණ සිල්ලර වෙළඳසැල් කියන එක. මේ කියන්නේ මොකක්ද? මම පුංචි උදාහරණ කීපයක් ඔබට කියන්නම්. දැන් හිතන්න ඒ අටති ගන්න පුළුවන් ජංගම රථ. දැන් ඔබට එකපාරට මතකට එනවා නේද චූන් පාන් වෑන් එක නේද? අන්න එන චූන් පාන් ලොරිය. එහෙම නැත්නම් වෑන් එක. එතකොට චූන් පාන් කියලා කියන්නේ අපි ඒක හැමෝම ඒ නමින් තමයි දැන් වර්තමානයේ හඳුන්වන්නේ. ඔබට බේකරි නිෂ්පාදන ගෙදරටම ගෙනල්ලා දෙනවා. ඒ වගේම සමහර අවස්ථාවලදී එළවලු විකුණන වෙළෙන්දන් නිවස් ළඟටම ඇවිල්ලා භාණ්ඩ විකුණනවා. ඒ වගේම පළතුරු විකුණන වෙළෙන්දන් එනවා. එතකොට මෙන්න මේවා ජංගම රථවලින් කරන සංචාරක සුළු පරිමාණ වෙළඳසැල්. මේවට ස්ථාවර තැනක් නැහැ. ඒ ජංගම රථයක් හරහා තමයි වෙළඳ කටයුතු කරන්නේ. දෙවෙනි එක තමයි සති පොළවල් වල වෙළඳාම. දැන් ඔබේ ප්‍රදේශයේ සති පොලක් තියෙන්න පුළුවන්. එතකොට මේ ඉන්න වෙළෙන්දට ස්ථාවර වෙළඳ ස්ථානයක් නැහැ. සති මේ සතියේ ඉරිදාට ඔබේ ප්‍රදේශයේ වෙළඳ පොලේ සති පොලේ ඉන්න පුළුවන්. ඔබ ඔහු ලබන සතියේ සෙනසුරාදාට එහෙම නැත්නම් ලබන සතියේ බදාදාට ඉන්නේ තවත් ප්‍රදේශයක තියෙන වෙළඳසැලක. මේ වෙළඳ පොලක. ඒ කියන්නේ සති පොලක. ඊළඟ බ්‍රහස්පතින්දට ඉන්නේ තවත් එහා ගමේ තියෙන සති පොලේ. ඒ ආදී වශයෙන් ඔහු තැනින් තැනට ගිහිල්ලා තමයි ඔහුගේ වෙළඳාම කරගෙන යන්නේ මේ සති පොලවල් හරහා වෙළඳාම් කරන වෙළඳුම්. එතකොට ඒක ස්ථාවර වෙළඳාමක් නෙවෙයි, ඒක සංචාරක වෙළඳාමක්. ස්ථාවර වෙළඳාමක් නෙවෙයි කියන එක අදහස් කරන්නේ ස්ථාවර තැනක නිශ්චිත තැනක ඉඳලා කරන වෙළඳාමක් නෙවෙයි, ඔහු සංචාරක මට්ටමින් තැනින් තැනට ගිහිල්ලා කරන වෙළඳාමක්. තුමනි අවස්ථාව ගෙයින් ගෙට ගිහිල්ලා බඩු විකිණීම. දැන් ඔබේ නිමස් වලටත් ඇවිල්ලා ඇති, ඔබට දැකලා ඇති තරුණ අයියලා අක්කලා සමහල්ලාවට බඩු මලු එල්ලගෙන ගෙවල් වලට එනවා. එතකොට ඇවිල්ලා හඳුන්වා දෙනවා මෙන්න මේක හොඳ නිෂ්පාදනයක්, මේ මොප් එක නම් ගොඩක් හොඳයි, මේක මේ ප්‍රයිස් එකට වෙළඳ පොලෙන් ගන්න බෑ, අඩු මිලට තමයි අපි දෙන්නේ, මේ කම්පැනි ප්‍රයිස් එකමයි අපි ඕගොල්ලොන්ට දෙන්නේ ආදී වශයෙන් කියලා කොහොම හරි ඔබට ඔබගේ අම්ම තාත්තට මේ බඩු භාණ්ඩ විකුණන අයියලා අක්කලා තමයි තරුණ උදවිය තමයි ගොඩක් වෙලාවට ඉන්නේ. ඔවුනොත් ගෙයින් ගෙට ගිහිල්ලා සංචාරක වෙළඳාමක් තමයි කරන්නේ. නිශ්චිත දැනක ඉඳන් නෙවෙයි කරන්නේ, රට වටේම ඔවුන් ගිහිල්ලා බඩු භාණ්ඩ විකුණනවා. එතකොට මෙන්න මේ අවස්ථාව විදියට තමයි සිල්ලර වෙළඳසැල් අපට හඳුනා ගන්න පුළුවන්. ස්ථාවර මහා පරිමාණ සිල්ලර වෙළඳසැල්, ඊළඟට ස්ථාවර සුළු පරිමාණ වෙළඳසැල් සහ සංචාරක සුළු පරිමාණ වෙළඳසැල්. හරි, අපි දැන් ඔන්න සිල්ලර වෙළඳාම සම්බන්ධව කතා කරන්න තියෙන හැම කරුණක්ම සාකච්ඡා කරලා අවසන් කරලා තියෙන්නේ. හොඳයි ළමයිනේ, අපි අද දවසේදී අපේ වීඩියෝ එකේදී සාකච්ඡා කරා සිල්ලර වෙළඳාම පිළිබඳ සියලුම කරුණු. දැන් ඔබට සිල්ලර වෙළඳාම පිළිබඳ හොඳ අවබෝධයක් ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අද සාකච්ඡා කරපු පාඩමට අදාළ ෂෝට් නෝට් එකක්, එහෙම නැත්නම් කෙටි සටහනක් මම ලින්ක් එකක් විදියට ඔබට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙන විදියට YouTube එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඒ වගේම අද සාකච්ඡා කරපු කරුණු සම්බන්ධව ප්‍රශ්න කීපයකුත් මම PDF ලින්ක් එකක් විදියට දාලා තියන්නම්. ඒකත් ඩවුන්ලෝඩ් කරගෙන ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන්ද කියලා බලන්න. ඔබට ප්‍රශ්න වලට උත්තර දෙන්න අපහසුාවක් තියෙනවා නම් නැවතත් වීඩියෝ එක බලුවාම ඒ අපහසුව මගහැරිලා යාවි. හොඳයි දරුවනේ, අපි ඊළඟ වීඩියෝ එකේදී සාකච්ඡා කරන්න සූදානමින් ඉන්නවා තොග වෙළඳාම, ඒ වගේම ජාත්‍යන්තර වෙළඳාම, එහෙම නැත්නම් විදේශීය වෙළඳාම කියන මාතෘකා දෙකම ඊළඟ වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙනතුරු පරිස්සමින් ඉන්න සිළු දෙනාටම ජයෙන් ජයම් වේවා. ආයුබෝවන්.